සුබ උදෑසනක් කියලා අපි අද ඔයගොල්ලෝ පිළිගන්නේ කොහොම සතුටින්? දවස් දෙකක විරාමයකට පස්සේ ඔයගොල්ලෝ දන්නවා සෙනසුරාදා ඉදිරියේදී අපි මේ වීඩියෝ සෙග්මන්ට් එක ගේන්නේ නැහැ, Chef to Beast Healthy Kitchen කියන සෙග්මන්ට් එක. නමුත් අපි අද සඳුදා නැවතත් ඔයගොල්ලන්ගේ ගෙදරට එනවා තවත් රසවත් රෙසිපි එකක් අරන්. හැමෝම කැමති ෆ්‍රයිඩ් රයිස් හදන්න. තියෙන ලොකුම ප්‍රශ්නේ මොකද්ද? තෙල් ගොඩාක් පාවිච්චි කරනවා. එහෙම නැත්නම් බිත්තර දානවා. එහෙම නැත්නම් ගොඩක් ඔයිලි ෆුඩ් කියලා කිව්වොත් අනිවාර්යෙන් ෆ්‍රයිඩ් රයිස් එකනවා. නමුත් මම අද හදන්නේ යන්නේ ෆ්‍රයිඩ් රයිස් එක චුට්ටක් වෙනස් විදියට. ඒකට මම පාවිච්චි කරන්නේ ඔලිව් තෙල්, ඒ විතරක් නෙමෙයි. ඒකේ තියෙන්නේ ගොඩක් කොළ පාට දේවල්. හොඳට මතක තියාගන්න මම නිවිති ගොඩක් පාවිච්චි කරනවා මගේ ෆ්‍රයිඩ් රයිස් එකට. එහෙනම් මෙච්චර කාලයක් හෙල්ත් ඉෂුස් තිබුණු හැමෝන්ටම අද ඉඳලා පුළුවන් මේ විදිය ෆ්‍රයිඩ් රයිස් එකක් හදාගෙන කන්න. මම අනිවාර්යෙන්ම සතුටුයි ඔයගොල්ලන්ගේ කමෙන්ට්ස් වලට. ඒ විතරක් නෙවෙයි, අපේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා කියන පණිවිඩය තියාගෙන එහෙනම් අපි බලමු කොහොමද අද දවසේ මේ රසවත් රෙසිපි එක හදන්නේ කියන එක. බොහොම ස්තුතියි. ඔලිව් ඔයිල්, ඒ වගේම කැරට්, බිත්තර සුදු මද, සෝයා සෝස්, ෆිෂ් සෝස්, කාජු සහ මුද්‍රස් පලන්, නිවිති, ඒ වගේම බත්. මුලින්ම මම මේ ආකාරයෙන් ඔලිව් ඔයිල් බින්දු කීපයක් එකතු කරගන්නවා. ඉන් පසු එයට මම කපාගත්තු සුදු ලුණු ටික මේ ආකාරයෙන් එකතු කරනවා. දැන් මේ විදිහට පොඩ්ඩක් ටෙම්පරාදු වෙන සුදු ලුණු එකට මම මේ ආකාරයෙන් වතුර ටිකක් එකතු කරගන්නවා. මොකද අපිට මේ සුදු ලුණු බික් ටිකක් කුක් කරගන්න ඕනේ. ඒක හින්දා මේ ආකාරයෙන් වතුර එකතු කරගත්තා. විනාඩි දෙකක් විතර මේ සුදු ලුණු ටික ඉස්සෙල්ලා පොඩ්ඩක් කුක් කරගන්න අවශ්‍යයි. මේ ආකාරයෙන් සුදු ලුණු ටික හොඳට පැසුනට පස්සේ නැවතත් මම දැන් පේනවා ඇති සම්පූර්ණ වතුර ටික පිදිලා තියෙන්නේ. තව ඔලිව් ඔයිල් බින්දු කීපයක් එකතු කරගත්තා. එකතු කරගත් සෑනින් වගේ මම මගේ බිත්තර සුදු මද ටික මේ විදිහට එකතු කරනවා. දැන් ඕගොල්ලෝ මේ පිටර සුදු මදයක එක්ක මේ සුදු ලුණු ටික දුන්නා. අවලං කරලා මොකද කුක් කරගන්න. අපි කොලෙස්ටරෝල් එහෙම තියෙන අයට හින්දා අපි පාවිච්චි කරන්නේ නැහැ පිටර කහමදේ, සුදු මදේ විතරයි. ඉන්න අනතුරුව මේ විදිහට මම කැරට් ටික එකතු කරගත්තා. අපි අද රසවත් ෆ්‍රයිඩ් රයිස් එකක් තමයි හදන්න යන්නේ. ඒ වගේම මගේ ගාව තියෙනවා මෙතන කජු, ආමන්ඩ්ස් එකතු කරගත්තු මේ සියල්ල මම එකතු කරා මේ විදිහට. බලන්න බොහොම හොඳට ටෙම්ප වේගෙන එනවා. දැන් මම මේකට මම වේලාසනින් හදාගත්තු බත් ටිකත් මේ විදිහට එකතු කරා. ඔයගලන්ට පුළුවන් වේලාසනින් හදාගෙන හොඳට කැට ටික කැඩෙනකන්, කැට ටික අයින් වෙනකන් නිවෙන්න ඕනේ. ඊට පස්සේ ඒවා විදිහට රසවත් විදියට ඕගොල්ලන්ට ෆ්‍රයි කරගන්න පුළුවන්. ෆ්‍රයිඩ් රයිස් එකක් හදනකොට තියෙන ප්‍රධානම රහස තමයි හොඳට බත ෆ්‍රයි වෙන්න ඕනේ. එතනදී ඕගොල්ලන්ට පුළුවන් ගින්දර ටිකක් අඩු කරලා හොඳට ෆ්‍රයි කරන්න. බට මොනවාක්වත් තෙල් පාවිච්චි කරන්න එපා. මම පාවිච්චි කරන්නේ නැහැ, හේතුව ඒ වයින් වෙන්නේ. ඒ ඇත්තටම ගොඩක් තෙල් සහිත කෑම ගණයට අයිති වෙන හින්දා ඒ ශරීර සෞඛ්‍යයට ගොඩක් වෙලාවට හිත කර නැති වෙන්න පුළුවන්. මේ ආකාරයෙන් මගේ බත විනාඩියක් දෙකක් විතර මද රස්නේ ෆ්‍රයි වෙනකොට මම මේකට නිවිති කොළ ටික එකතු කරන්න අමතක කරන්නේ නැහැ. මෙන්න මේ ආකාරයෙන් එකතු කරේ අද දවසේ නිවිති කොළ ටික සම්පූර්ණම හදාගෙන ඉවරලා ඊට පස්සේ අපි නිවිති කොළ ටික එකතු කරේ. අනතුරුව මම මගේ සෝයා සෝස් ටික මෙන්න මේ විදිහට එකතු කරනවා. අද දවසේ මං හදන ෆ්‍රයිඩ් රයිස් අවසානයේ මම මේ ආකාරයෙන් ෆිෂ් සෝස් ටිකක් එකතු කරගත්තා.
අද දවසෙත් මෙන්න මේ විදිහට තමයි මම ඕගොල්ලන්ගේ ගෙදරට ආවේ. කොහොමද ලස්සන ෆ්‍රයිඩ් රයිස් එකක් ගෙදරදී හදාගන්නේ? නිකන් නෙමෙයි, හෙල්ති ෆ්‍රයිඩ් රයිස් එකක්. ඒකට අපි පාවිච්චි කර දේවල් බොහොම සරල දේවල්, වෙළඳපළෙන් ඉතාම සරලව ඕගොල්ලන්ට හොයාගන්න පුළුවන් දේවල්. මේ වගේ ෆ්‍රයිඩ් රයිස් එකක් රස විඳලා අපිට ලියන්න. ඒක තමයි ප්‍රධානම දේ. මොකද අපිට තේරුම් ගන්න බෑ ඕගොල්ලන්ගේ අදහස්, ඕගොල්ලෝ අපිට ලියුවේ නැත්තම්. ඒ ඔක්කොම කතා කරන්නත් එක්ක අපි හෙටත් එනවා ෂෙෆ් දුමින්දස් හෙල්ති කිචන් එකෙන්. ඔගොල්ලන්ට තවත් ලේසි රසවත් අලුත් අත්දැකීමක් අරගෙන මේක ගාලික් ඇන් ස්පිනච් ෆ්‍රයිඩ් රයිස් ඉන් හෙල්ති ස්ටයිල්. එනන් සියලු දෙනාටම ජය වේවා.